දෙල් ඡන්දන් ඒ කියන්නේ අර ණයකවා ගෘහවිදුලි උපකරණ ඇතුළු භාණ්ඩ රාශියකට 20% දක්වා අතිරේක දීමනා සහ පොලි රහිත පහසු ගෙවීමේ ක්‍රම මේ දවන්ත වාසය හිමි කරගන්න දැන්ම පිවිසෙන්න victils.lk වෙත. අපිට තිබ්බ බලාපොරොත්තුවක් දැන් එහෙනම් ඉවරයි නේ. ඇයි? ඇයි එහෙම කියන්නේ? දැන් ඉතින් කෝ අර නිදානේ නැණි ඉතින්. මොන නිදානේද? ඇයි අර මේ පහුගිය දවස්වල සෑහෙන්න වාර්තා පළ වුණේ මේ නිදානයක් තියෙනවා නිදානයක් තියෙනවා ඒක ගොඩ ගන්නවා කියලා ඉතින් ඒක නැහනේ දැන් ඉතින් වේයන් ගොඩ වඳුරව එක ගැනද ඔය කියන්නේ අන්න හරි අද ඒක අධිකරණ නියෝගයක් දුන්නනේ කැණීම් කරලා බලන්න කියලා ඔව් එතකොට දැනට තියෙන වාර්තා වලට අනුව සෙනසුරාදා කැණීම් නවත්තනකොට අඩි 20ක් පමණ පහලට කැණීම් කරලා තිබුණා හැබැයි ඒ දක්වාත් ඔව් ඔය කියන විදිහේ නිදානයක් හම්බ වෙලා තිබ්බේ නැහැ හැබැයි ඔතන පටලවගෙනillaකුත් තියෙනවා චිරා ඒ මොකද්ද කියන්නේ දැන් මේ නිදානයක් හොයන්න නෙමෙයි මේ කැණීම කරන්න කියලා කිව්වේ මෙතන යම් වටිනාකමක් සහිත දෙයක් තියෙනවාද ඒක ඛනිජ වටිනකමක් වෙන්න පුළුවන්. නිදානයක්ම නෙමෙයි. ඔව්. හරි. මේ නිදානය කියන වචනේ කොහෙන් හරි දාගෙන මේක මේ රටපටලව ගත්තට නිදන් හොයන්න නෙමෙයි මේ කැණීම කරන්න කියලා අධිකරණ නියෝගයේ තියෙන්නේ. ඔව්. අධිකරණ නියෝගයේ තියෙන්නේ එතන කිසියම් වටිනකමක් සහිත ඛනිජ මේ වටිනකමක් සහිත තත්වයක් තියෙනවාද කියලා හොයන්න කියලා. ඒ වෙනුවෙන් තමයි මේ කැණීම කොහොම මුත් සිදු කෙරුනේ. ඔව්. හරි කාට හරි ඕක අර්ථ දක්වන්න පුළුවන් ආ නිදානයක් කියලා. අපි අද මේ අනාවරණයේදී ඔබට පෙන්වා දෙන්න උත්සාහ කරන්නේ මේ අපි අල්ලාගත්තු තැන් කොච්චර හරිද මේ නිදානයක්ද ඇත්තටම හොයන්නේ එහෙම නැත්නම් වෙන එකක්ද මේ හොයන්නේ මෙතන නැති නිදානෙ වෙන කොතන හරි තියෙයිද මේ මේ සියල්ල පිළිබඳ යම් තොරතුරු සමූහයක් අපි රැස් කරගන්නවා අපි ඒ ගවේෂණවලදී ඒ තොරතුරු අද අපි ඔබට අනාවරණ කරනවා තීන්දුව ගැනීමේ නිරවුල් අයිති ඔබට ඉතුරු කරලා මේ වේයන්ගොඩ වඳුරෝ ප්‍රදේශයේ පසුගිය දවස්වල වෙච්ච මහා කලබැගෑනියේ නිදාන කතාව අපි අද සම්පූර්ණයෙන් දිගාරිනවා. හැබැයි කොහොම හරි අර චිරාන් මුලින් කිව්වා වගේ ඔව් නිදානයක් නම් හම්බුන්නේ නැහැ. එහෙම වුණත් සමහරු වැඩේ තවත් පටලවලා කියනවා. ඒක හම්බුන්නේ නැත්තේ කරන්න ඕන විදිහට කරපු නැති හින්දා කියලා. ඔව්. මේ අහන්න ඔබතුමාගේ වෘත්තීමේ අත්දැකීම් අනුව දැන් මේ කතාබහට ලක් වෙන මේ වේයන්ගොඩ ප්‍රදේශයේ පවතින පුරාවිද්‍යාත්මක වටිනාකම කොයි වගේද? ඒ වගේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත වස්තුන් මේ භූමියේ තිබෙන බවට සාක්ෂි සාධක තියෙනවද ඉතිහාසය ගත්තාම? මෙහිමයි දැන් ලංකාව දැන් මුල්ම වකවානුව සිපූර්ව නවයේ සියවසේ පටන් මහනුවර අවධිය දක්වාම මුළු ලංකාවම ජනාවාස වෙලා තිබුණා. ඒ වගේම ජනාවාස උණු බවට සාක්ෂිත් ලැබෙන පුරාවිද්‍යාත්මක සාක්ෂි. වේයන්ගොඩ ප්‍රදේශයේ නම් සෙනරත් දිසානායක මහත්මයා හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් ඔහු. ඔව්. ඒතර ඔහුගේ දැනුම පරිමාව ඇතුලේ ඔහු කියනවා මේ ප්‍රශ්නගත ප්‍රදේශයේ එම පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත දේ හෝ නිදානයක් තිබිය නොහැකි බව කතාව තවැදෙනවා. දැන් ඇත්තරම මේ ප්‍රවෘත්තිය සමාජගත වීමත් එක්ක අපි දැක්ක සමාජ මාධ්‍යවල බොහෝ දෙනා සඳහන් කරනවා මේ මහා ධන සම්භාරයක් කෝටි ගාණක් වටින නිදානයක් ගොඩ ගන්නවා මේකෙන් ලංකාවේ සමස්ත ණය බර ප්‍රමාණය ගිවා ඉවර කරන්න පුළුවන් වගේ දුර්මත සමාජගත වෙලා තියෙනවා. ඇත්තරම ලංකාවේ තියෙන බවට සඳහන් වෙන මේ පුරාවස්තු වල මූල්‍යමය වටිනාකම සම්බන්ධයෙන් යම් අදහසක් ඔබතුමන්ට තියෙනවද? ඉතින් මෙහෙම ඒ වගේ වටිනා දේවල් තැන්පත් කරලා තියෙනවා නම් ඒක බලනකන් අපිට හරි තීන්දුවක් දෙන්න අමාරුයි. සාමාන්‍ය අපේ අත්දැකීම තමයි ලංකාවේ ගොඩක් ස්ථානවල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කැණිකල ස්ථාන සහ ජනතාව නීති විරෝධීව කැණිකල ස්ථානවල තාම වැදගත් දේවල් ඉතාම වටිනා දේවල් තැන්පත් කරලා නැහැ කියන අදහස. ඒ නිසා මේ ස්ථානයේ රටක් ණය බලින් මුදවා ගන්න තරම් දරස්කන්ධයක් මිහිදන් කරලා තියෙනවා කියන අදහස අපේ මෙතෙක් කියන අත්දැකීම් එක ඉරපෙන්නේ නැහැ. ඔන්න කතාව. එතකොට සමහරු අතන නිදන් තියනවා මෙතන නිදන් තියනවා කියලා නේ හොරෙන් ගිහිල්ලා කැණීම් සිදු කරන සමහර ලාවට අර තොইল තට්ටු
ඒවා රං ගිහිල්ලා තියලා බිලි පූජා කියලා සම්පවත්තලානේ නිදන් හොයනෝ. ඒතර සමහර ලාවට නිදන් හොයමින් චෛත්‍ය කඩනෝ. නිදන් හොයමින් තව තව දේවල් කඩනෝ. පුරා විද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථාන විනාශ කරනම පුරා විද්‍යාත්මක වටිනාකමක් සහිත දේට හානි කරමින් පුරා විද්‍යාත්මක වටිනාකමක් සහිත දේ හොයනෝ. හැබැයි මේ කියවීම අපිට කියන්නේ එහෙම රටක ණය ගෙවන්න පුළුවන් තරම් නේ විකුණලා කෝටිපතියෙක් බිලියනපතියෙක් වෙන්න පුළුවන් තරම් විදිහේ නිදන් මේ රටේ කොහෙවත් නැහැ කියලා. ඒතර මේ වසර ගණනාවක් තිස්සේ කිරුණු කැණීම් වල අත්දැකීම් එක්කනේ මේ කතාව කියවෙන්නේ. අනිවාර්යයෙන්ම අර විද්‍යානුකූලව සහ නීත්‍යානුකූලව සිදු කරනු කැණීම් පිළිබඳ අධ්‍යයනයන් හෝ අත්දැකීම් එක්ක විතරක් නෙමෙයි. හොරෙන් ඔය කරපු කැනීම් වල අත්දැකීමුත් එක්ක එහෙම අහුවෙන්න එපැයි. නිදන් කඩලා ගොඩ ගිය අය නේ. ඒතර නිදන් කඩලා ගොඩ ගිය අය කවුද? එහෙම ප්‍රශ්නෙකුත් ඉතුරු වෙනවා. එතකොට දැන් මේ කියවෙන්නේ ඔව් දැන් යම් පෞරාණික වටිනාකමක් සහිත දේ යම් තැන්වල හැංගිලා තියෙන්න පුළුවන්. යම් තැන්වල හංගලා තියෙන්න පුළුවන්. හැබැයි ඒවට තියෙන්නේ පුරා විද්‍යාත්මක වටිනාකමක්, පෞරාණික වටිනාකමක්. ඒවා විකුණලා රටක ණය ගෙවන්න තරම් ධන සම්භාරයක් උපදවා ගන්න බෑ. මෙන්න මේක අපි නිර්වුල්ව තේරුම් ගත යුතුයි. ඕක නිර්වුල්ව තේරුම් ගත්තොත් බිලි පූජා පවත්වමින් තොයිල් තට්ටු තියමින් නේකවිධ උපක්‍රම යොදනිමින් මේ තැන තැන සිදු කරන නීති විරෝධී කැණීම් නතර වේ. අනිවාර්යයෙන්ම. හරි. පුරා විද්‍යාත්මක වටිනාකමක් සහිත දේ සත්‍ය රස රැක ගන්න පුරුවන් වෙයි. එහෙම නැත්නම් ඉතින් තවදුරටත් නේ ගාලා කඩා ගත්තා වගේ දුවමින් පුරා විද්‍යාත්මක වටිනාකම් වලට හානි කරමින් පුරා විද්‍යාත්මක වටිනාකම් සහිත දේවල් මේ හොරා ගන්න උත්සාහ කරයි. ඉතින් මේ ඔය දැන් කතා කළේ හිටපු පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්නේ. අනිවාර්යයෙන්ම. නේසරා දිසානායක මහත්මයානේ. මේ පිළිබඳවම ඊළඟට අපි ප්‍රශ්න කළ යුතුයි දැන් පුරා විද්‍යා කොමසාරිස් ජනරාල්වරයාගෙන්. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව දැන් පිහිටා සිටින ස්ථාවරය මොකක්ද? يعني මේ වේයන්ගොඩ ප්‍රදේශයේ මේ කරපු කැණීම සම්බන්ධයෙන් මේ මොහොතේදී පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්ථාවරය මොකක්ද කියලා අපි දැනගන්න බෑ. ඒක එකක්. පොදුවේ මේ පන්නේ කැණීම් පිළිබඳ නිදහන පිළිබඳ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ දැන් ස්ථාවරය මොකක්ද? ඔව්. දැනුම දවසින් දවස පැයෙන් පැය අප්ඩේට් වෙනවනේ යවත් කාලන වෙනවනේ. ඒ අනුව දැන් කියවීම මොකක්ද? ඒක අපිට දැන් අහලා දැනගන්න වෙන්නේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ දැන් අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන්. ඒ නිසා අපි ඔහුටත් කතා කරනවා මොකක්ද ඇත්ත කියලා දැනගන්න. ඔබතුමන් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා විදිහට අපි දන්නවා රටේ විවිධ ස්ථානවල මේ වගේ අනවසර කැණීම් සිදු වෙනවා, මේ වගේ ගොඩ ගැනීම් සිදු වෙනවා වගේ තොරතුරු වාර්තා වෙනවා. දැන් මෙතනත් මේ ඇතම් මාධ්‍ය වාර්තා මුලින් ප්‍රචාරය වුණා මේ රටේ ණය ගෙවන්න පුළුවන් ධනයක් වත්කමක් මෙතන තියෙනවා කියලා. එවැනි වටිනාකමක් සහිත දේවල් අපේ රටේ තිබෙනවාද? ඒක සම්බන්ධයෙන් මොකක්ද ඔබතුමන්ගේ අදහස? නෑ, මෙහෙමයි. අපිට මේ පුරාවිද්‍යානුකූලව ලංකාව පුරාම 1890 ඉඳලා කැණීම් කරලා තියෙනවානේ. ස්තූප කැණීම් කරලා තියෙනවා, ගොඩ නැගිලි කැණීම් කරලා තියෙනවා, ජනාවාස කැනීම් කරලා තිනවා. ඔය වගේ මහර්ග සම්පත් අපිට හම්බෙලා නැහැ දැනට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට. යම් යම් මට්ටමේ පුරා විද්‍යාත්මක වටිනාකම් තියෙන දේවල් අපිට හම්බෙනවා. ඒ පුරා විද්‍යාත්මක වටිනාකම් දේවල් අපි ඉතිහාසය ප්‍රතිනිර්මාණය කරන්න පාවිච්චි කරලා තිනවා. එතකොට ඒක අරුණු කොට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට මිල කළ නොහැකි රටක් ගොඩ දාන්න පුළුවන් වස්තු මෙතෙක් පුරා විද්‍යා කැනීම් වලින් හම්බෙලා නැහැ. මට ඒකට කියන්න තියෙන්නේ එක දෙයයි. මිනිස්සු මේ පොළවේ ජීවත් වෙන්නේ ප්‍රාග්ඉතිහාසයේ ඉඳලා මිනිස්සු ජීවත් වෙලා තිනවා ශ්‍රී ලංකා පොළවේ. වසර අපි විශ්වාස කරනවා 1850කට පෙර සිට අපට නිශ්චිතවම සාධක තියෙනවා දින නිර්ණය කරපු. එය ඉඳලා අද දක්වා මේ ශ්‍රී ලංකා භූතලයේ මිනිස්සු ජීවත් වෙන උද ස්ථානවල ලංකාව පුරාම හැම තැනකම හැම බිම් අඟලකම මානව ජනාවාස නැහැ. පරිණි මානව ජනාවාස වෙච්ච තැන් තියෙනවා. ඒ ස්ථාන ආශ්‍රිතව කරන කැණීම්වලදී අපට ප්‍රාග්ඉතිහාසයේ ඉඳලා අතුරා විද්‍යානුකූලව වසර 100කට මෙහා පැරණි තොරතුරු දක්වා දේවල් අපි අධ්‍යයනය කරනවා. ඒ වැනි දේවල් අරුණු කොට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට මේ දක්වා අපිට එම මහර්ග සම්පත් කියන දේවල් හම්බෙලා නැහැ. නමුත් යම් යම් වටිනාකම් තියෙන දේවල් හම්බෙලා තිනේවා පුරා විද්‍යාත්මක වටිනාකම් තියෙන දේවල්. උදාහරණයක් විදිහට අපි අනුරාධපුරෙන් ගත්තොත් ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසේ අපට ආචාර ධර්මයේ ගල හොයාගෙන තිනවා වලංකටු කැල්ලක්. ඒක තිනවා නමයක් කියලා බිය අනුරද කියලා. ඒ බිය අනුරද කියන නම ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසේ මෙතන මිනිස්සු වලංකටුක ලියපු පළවෙනි අක්ෂර ටික. ඒතකොට ඒ අක්ෂර පෙළත් එක්ක අපිට වටිනාකමක් ඇවිල්ලා තිනවා මැටි බඳුන් කැබල්ලකට මිල කල නොහැකි. ඒතකොට පොඩි පොඩි දේවල් අපිට ඒ වගේ ලැබෙන්න පුළුවන්. නමුත් අපිට පුරා විද්‍යා කියන විදිහට වටින්නේ මූල්‍ය වටිනාකම නෙවෙයි, වාසුවේ තියෙන පුරා විද්‍යාත්මක වටිනාකම. ඒ අරනකොට අපිට ලංකාවේ කොහෙවත් මෙතෙක් එහෙම රටක් ගොඩ දාන්න පුළුවන් තරම් මහර්ග වස්තුවක් හම්බෙලා නැහැ කෙනෙක්. අර වලංකටුවේ ලියලා තිබෙ මොකද්ද? B අනුරද. අනුරද. දැන් කාට හරි කියව ගන්න පුළුවන් මේක? ඔව්. අනාගතය දැක්කද?
දැකලා ලිව්වද අනුරාධපුරේ මේ හම්බු වෙන්නේ. හරි, එතකොට අනුරාධපුරය හා බැඳුණු අනුර නම මේ වකවානුවේ සෑහෙන වෛරල් ගියා. එතකොට මේ වකවානුවේ සෑහෙන වෛරල් ගිය අනුරාධපුරය හා බැඳුණු අනුර නම එන්න වළංකට්ටක ලියවෙනවා. මීට වසර ගණනාවකට කලින් මේ පැහැදිලි කිරීමට අනුව වළංකට්ටක ලියපු අපේ රටේ මිනිස්සු වළංකට්ටක ලියපු පළමු අකුරු පෙළත් මේක වෙන්න පුළුවන් කියලා හිතෙනවා. අනුරද හරි, ඉතින් ඒක කාට කාට හරි එක එක විදිහට අර්ථ දක්වන්න පුළුවන්. එහෙම අර්ථ දක්වද්දී මේ වළංකට්ටට අසාමාන්‍ය වටිනකමක් ලැබෙන්න පුළුවන්. මේ මෑතදී චිරාන් වාර්තා වුණා අර මේ බ්‍රිතාන්‍යයේ මහරජිනගේ විවාහ මංගලෝත්සවය සඳහා පිළියල කරපු වෙඩින් කේක් කෑල්ල අසාමාන්‍ය විලකට අලවි වෙලා. දැන් ඔය වෙඩින් කේක් කෑල්ල කන්න බෑනේ. මේ වෙඩින් කේක් කෑල්ල පේස්ට්‍රි ෂොප් එකක තියලා අලවි කරා නම් ඔය ගානට ඔක විකුණන්න බෑනේ. ඔය ගානට තියා මේ ඩොලර එකකට විකුණ ගන්නත් බැරි වෙයිනේ. සතේකට විකුණ ගන්නත් බැරි වෙයිනේ. කන්න බැරි කේක් කෑල්ලක් කවුද ගන්නෙ? හැබැයි ඒකත් එක්ක බඳුණු අර වෙන වටිනකමක් නිසා ඒකට අසාමාන්‍ය වටිනකමක් ලැබෙනවා. ඒතර මේ පුරාවිද්‍යාත්මක වටිනකම අන්න එහෙම එකක් නේ. ඒක අර අපි සාමාන්‍ය ගණන් හදන රුපියල් සත වලින් එකතු කරලා අඩු කරලා වැඩි කරලා බෙදලා ඇස්තමේන්තු කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ නිසා මින් තැන් තැන් වල හංගපු නිදන් තියෙනවා. ඒ නිදන් හොයන්න ඕනේ වගේ පස්සේ අනේක පිළිබඳ දෙපාරක් සිටිය යුතුව තියෙනවා. දැන් කොහොම නමුත් වේයන්ගොඩ නේ අපි එන්න ඕනේ. ඒතර වේයන්ගොඩ මොකද උනේ? දැන් වේයන්ගොඩ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් ලැබිලා ඒක සම්බන්ධයෙන් ගැනීම කරනකොට එතෙන්ට මේ ජනතාවේ කරාශිය වුණානේ ඩිලිෂාන් නේ. මේක මොකද වෙන්නේ දැන්? නිදානයක් ගොඩ ගන්නවා කියලානේ මේක මේ වාර්තාපල උනේ. ඒක තමයි ඉතින් අරගෙනමනේ උනේ නේ. මෙතන තියෙනවා මොකක් හරි මේ හංගපු දෙයක් නේ. ඒ රායේ කාලේ රජවරු නේ, ඒ කාලේ සිටුවරු මේවා හංගලා. ඒතර මේ හංගපුවා දැන් ඔය අධිකරණ නියෝගෙන්න කලින් නියෝග නැතුව සමහරු හොරපාරෙන් ගිහිල්ලා ඕක හරන්න උත්සාහ කළානේ. ඒ අතර මේ ඒ ප්‍රදේශයේ විහාරස්ථානවල ස්වාමින් වහන්සේලා පවා හිටියා. අන්තිමට ඒ අය කොටු වුණානේ. ඊට පස්සේ ඒ අය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගත්තානේ. දැන් මේ වෙනකොට සමහරු රක්ෂිත බඳනාගාරගතව ඉන්නවානේ. ඔය ඔක්කොම සලකා බලලා තමයි මේ අධිකරණ නියෝගය නිකුත් කරන්නේ අවසානයේදී පොලිසිය කරපු ඉල්ලීමක් පාදක කරගෙන. එතකොට එහෙනම් මේක හොයලා බලලා මොකක්ද මේ තියෙන්නේ කියලා විමර්ශනයක් කරන්න අදාල කැණීම කරන්න කියලා තමයි නියෝගය ලබා දෙන්නේ. රටේ ණය ගෙවන්න පුළුවන් නිදානයක් කොහොම වෙතත් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත දෙයක් මෙතන තියෙනවද? පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත දෙයක් නැත්තම් වෙනත් වටිනාකමක් සහිත දෙයක් නිදසුණක් විදිහට මුලින් මගේ එකතැනක කියවුනා වගේ ඛනිජමය වටිනාකමක් සහිත දෙයක් මෙතන තියෙනවද? ඔව්, ඛනිජමය වටිනාකමක් සහිත දෙයක් තියෙනවා නම් ඒක රුපියල් සත වලින් මිල කළ හැකි. ඔව්, ඇතම් විට ඒකින් රටේ ණය ගෙවිය හැකි. ආ, එහෙම දෙයක් තියෙනවද කියලානේ දැන් මේ හොයන්න ඕනේ කියලා නියෝග ඇති වෙන්නේ නිකුත් කරන්නේම ඒ සඳහා පසුබිම හැදෙන්නේම මේ ඇතිවෙච්ච ජන කැළඹීමත් එක්ක. එතකොට ඔය අල්ල පනල්ලේ චිරාන් මෙතෙන්ට තව තව උදවිය ප්‍රහතුර්භූත වුණා. අන්න හරි, ඒගොල්ලෝ ඇවිල්ලා මේ කියන්න පටන් ගත්ත අරනි දාන ගොඩ දාන එක කොහොම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට ක්‍රම දිනනවා. ඒ ක්‍රම පාවිච්චි කළේ නැත්තම් නේ, උදාහරණයක් විදිහට මෙතන මේ පුරා විද්‍යාවකින් ඉන්න ඕන කියලා තියෙනවා, භූ විද්‍යාවකින් ඉන්න ඕන කියලා තියෙනවා. ඒගොල්ලෝ හිටියට හරියන්නේ නැහැ. අපි හිටියේ නැත්තම් නිදන් මතු වෙන්නේ නැහැ. ඔව්, සහ මේ ඔය අපේ ගැමි විශ්වාසවල ජන විශ්වාසවල දිනන මේ නිදන් ආරක්ෂා කරන්නේ බහිරවයෝ කියලා. ඈ, ඉතින් ඒ සමහරු මේ මට ඇහුණා කියනවා මේ ඔහොම නිදන් ගොඩ ගන්න ගියොත් බහිරව මේවා මේ පොළොව යනට ඇදන් යනවලු. මෙහෙමත් කියුණා. ඉතින් මේවායේ විද්‍යාත්මක පදනම අපි කියවා ගත යුතුව තියෙනවා. කොහොම නමුත් මේ ඔය කැණීම සිදුකළ යුතුයයි යෝජනා වූ හෝ කැණීම සිදුවන ස්ථානෙට ආපු සමහර අය කියපු කතා මේ. මේ අපිට කියන්නකො මේ මොකක්ද නිදන් තියනවා කියලා කියනවානේ ඔබතුමාට මොකද්ද ඔය යතුරුපඩ උත්තර පෙන්නන්න බලන්න මොකද්ද කියලා. මේක නම් දෙඩි මුණ්ඩ දෙයියන්ගේ මහදේවාලේ යතුරු. මේ මහදේවාලේ යතුරු. මොත් නැතු ගන්න බෑ. ඊට කලින් ගන්න දෙඟලුවා කෙනා ගන්න බැරි වුණානේ. දැන් ඉතින් රජයෙන්නේ මේ දැන් එවලා තියන්නේ නේද? අපේ ගාමසේක මේ මහත්තයත් ඉන්නවා. ආ මයිද මෙතන මාකට සම්බන්ධ. මේ දැන් ඇත්තට මොනවද මේක තියනවා කියන්නේ දැන් ඔබතුමා මේ දේවාලේ කපු මහත්තය විදිහට මේක මේ ගමේ ඉන්න කෙනෙක් හැටියට පොඩ්ඩක් කියන්නකො මොකද්ද මේ දෙයි කිසිම මට පේන්නලන්නේ කියලා කතා කරේනේ. අපි තෙන්න ඕන මෙතන. අපි ඉන්න ඕනේ. ඉන්නොත් තමයි ඔක හම්බෙන්නේ. නැත්නම් හම්බෙන්නේ. ඒ කියන්නේ මෙතන නිදානයක් නැද්ද? තියෙනක තියෙනවා. තිබුණත් නියම විදිහට ලම් හැන්නේ අර බාර මොකෙන් බැලුවත් මේ පැත්ත එකක් පෙන්නනවා. අර පැත්තෙන් පෙන්නනවා. මේ පැත්තෙන් පෙන්නනවා. හතර වටේ කැරකෙනවා මිසක් ලැබෙන්නේ. තියෙන තැන පෙන්නන්නේ. පෙන්නන්නේ නැහැ.
අපි තත්ත්වයන් හරියට කියවා නොගත්තොත් හතර වටේ කැරකෙන්න තමයි අපිටත් වෙන්නේ. ඉතින් කොහොම නමුත් මේ ගැම විශ්වාස අභියෝගයට ලක් කරන්න ජන විශ්වාස වැරදි කියලා තහවුරු කරන දරන උත්සාහයක් නෙමෙයි. අනිත් පැත්තෙන් විද්‍යාත්මකව සොයා බැලීමක් මේ හැමදේ පිළිබඳවම සිදුවිය යුතුයි කියන යෝජනාව අපි මේ කරන්නේ. එහෙම නැත්නම් ගැමි විශ්වාස මුවාවෙන් ජන විශ්වාස මුවාවෙන් රටපැටරෙවිලි බොහෝ සිදු වෙන්න පුළුවන්. ජාවා ආරම්කාරයෝ තමන්ගේ හොද්ද පොර කරන්න බලන් ඉන්නවා මේ වෙලාවේ. ඒ වාට ඉඩ නොතිබිය උත්තමයි බව තමයි අපි මේ යෝජනා කරන්නේ. එතකොට විද්‍යාත්මකව මේ පිළිබඳ හැදෑරීම පැවරෙන්නේ ඒක පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත දෙයක් සම්බන්ධයෙන් නම් රටේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට. ඒ නිසා දැන් අපි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රශ්න කළ යුතුව තිබෙනවා. මොකක්ද මෙතන උනේ? නිදානේ හම්බුන් නැත්නම් වැඩේ වැඩියට කරපු නිසාද කියලා. ඕක ගැන හොයලා බලන්න තමයි අපි අර මුලින් යම් කොටසක් ඇහුවා උත්තරෙන්. පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල්වරයාට කතා කරන්නේ පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල් තුසිත මෙන්ඩිස් මහත්මයාගෙන් ප්‍රශ්න කරන්නේ. දැන් මේ ස්ථානයේ සඳහන් වුණේ මේ යම් නිදානයක් තිබෙන බවට තොරතුරු තිබෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් කැණීම් කරනවා කියලා ජනතාව. දැන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් යම් වාර්තාවක් ලබා දීලා තිබුණාද මේ ස්ථානයේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් නැහැ කියන කාරණාව සම්බන්ධයෙන්? ඔව්, අපි ලබලා දීලා තිබුණා. විශේෂයෙන්ම ස්ථානයේ කරපු ස්කෑන් පරීක්ෂණෙන් තමයි වාර්තාවක් ලබලා දීලා තියෙන්නේ. විශේෂ කාර්ය බලකායම මගින් මීටර රටකට වඩා ගැඹුරදී යම් කිසි ලෝහමය ද්‍රව්‍යයක් හෝ ඒ වගේ ඛනිජමය දෙයක් ක්ෂණය වෙනවා කියන වාර්තාවක් අයනුව තමයි එතන කැණීම් කරන්න අධිකරණ තීන්දුව ලබා දීලා තියෙන්නේ. නමුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අපි කැණීම් කරන්නේ මතුපිට පොළොව මට්ටමේ ඉඳලා පිහිටි පාෂාණය දක්වා බෙඩ්රොක් එක දක්වා විතරයි. බෙඩ්රොක් එකේ උඩ තියෙන ඩිකොම්පෝස් බෙඩ්රොක් එක නැත්නම් මව පාෂාණය කාදනය වීමෙන් සෑදෙන පස්සත්ව දක්වා පමණයි. හේතුව තමයි මානව ජනාවාස එතනින් එහාට පිහිටන්නේ නැහැ. ඒ නිසා යම් ආකාරයක යම් භූමියක මානව ජනාවාස පිහිටලා තියෙනවා නම් මතුපිට පොළොව මට්ටමේ ඉඳලා මේ බෙඩ්රොක් එක දක්වා විතරයි තියෙන්නේ. එතනින් එහා පිහිටි පොළවේ කලෙන් යට තියෙන කොටස් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයිති නැහැ. එවැනි සම්පතක් තියෙනවා නම් ඛනිජ හෝ ලෝහමය වටිනාකමක් ඒක භූවිද්‍යා සමීක්ෂණ හෝ භූවිද්‍යා පතල් කැණීම් කාර්යාංශය හරහා සිදු කරගත යුතුයි. යනුව තමයි මං හිතන්නේ අධිකරණයේ තීන්දුව කරලා ඒක අත්‍යවශ්‍ය කරන්නේ. එක පැත්තකින් ජන විශ්වාස, ගැමි විශ්වාස සහ විද්‍යාත්මක හැදෑරීම් අතර ගැටුමක් තියෙනවා. මේ ගැටුම විසින් නිර්මාණය කළ කැළඹිල්ලක් තියෙනවා. අනික් පැත්තෙන් ලොකුම ප්‍රශ්නේ චිරාන් මෙවෙලේ අපේ ගවේෂණවලදී අපි හෙළි කරගන්නවා විද්‍යාත්මක හැදෑරීම් අතරත් ගැටුමක් නිර්මාණ වෙලා තියෙනවා. විද්‍යාත්මක හැදෑරීම් බාර වෙලා තියෙනවනේ යම් ආයතනවලට පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත සම්බන්ධයෙන් නම් ඒ වගකීම ප්‍රමුඛව පැවරනවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට. ඛනිජ වටිනාකමක් සම්බන්ධයෙන් නම් ඒ වගකීම ප්‍රමුඛව පැවරනවා භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයට. මේ දෙගොල්ලෝ අතරත් පරස්පරයක් අපේ ගවේෂණවලදී සන් වෙනවා, ඉඟි වෙනවා. ඒ ගැනත් අපි ඔබට කියන්න සූදානමින් ඉන්නවා. හොඳ සෙල්ලම් තියෙන්නේ එළිවෙන ජාමයට කියලා කියනවා ලිෂාන්. අපි කෙටි විරාමයක් ගන්නවා. ඒ විරාමයෙන් පස්සේ අපි කතා කරනවා ඒ ආයතන දෙක අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් තියෙන ගැටුම මොකද්ද, නිදාණයට ඇත්තටම මොකක්ද වෙන්නේ කියලා. ඔබටත් යම් අදහසක් තිබෙනවා නම්, ඔබටත් යම් තොරතුරක් තියෙනවා නම් අපි ඔබට ආරාධනා කරනවා එන්න කතා කරන්න අපිත් එක්ක 011 255 63 63 අපි ඔබට විවෘත කර තබනවා.